බෙහෙත් ගත්තනේ හර්පිස් වගේ දෙයක් තමයි බෙහෙත් ගත්තේ අද මාසෙයි අද වෙනකොට කොහොමද තියෙන ගුණාගුණ මොකද මාසිකින් හොඳ වෙන්නේ නැහැ මේකට විකට ගන්න ඕනේ අද වෙනකොට තියෙන හොඳ කම් මොනවාද මේ හෝමියපති කියන බෙහෙත් ගත්තට පස්සේ අද වෙනකොට තියෙන කාර ඊට අමතර කොන්දේ අමාරු නම් තිබුණ ලෙඩ ඉවම කොහොමද නතු ගියා කොන්දේ අමාරු කොන්දේ අමාරු ඒක දිගට තිබුණාද කොච්චර කාල කොන්දේ අමාරු තිබුණාද කොන්දේ අමාරු ඉස්සේගම තිබුණා ඒක එනවා අය නතු යනවා එනවා යනවා එනවා නතු යනවා ඒ කොන්දේ අමාරු ආවමද වට බිබිලියා ඒ ඉස්සර කියන්නේ ඔව් බිබිලියා ඒක ඉන්නේ ඊට පස්සේද කොන්දේ අමාරු තියෙනකොට බිබිලි නෑ බිබිලි යනකොට කොන්දේ අමාරු වෙනවද කොහොමද නෑ බිබිලි බිබිලි තිබුණත් නැතත් මේ කොන්දේ අමාරු කොන්දේ අමාරුවත් තිබුණා කොන්දේ අමාරු තියෙනවා අත්තිරියක් නේද තියෙනවා ඔයකම ඔය ඒව නැතු ගියා හා මාසිකේ මාසිකේ තව දැන් වටි ගඩේ මයි මයි කියන උරේම ඔය අත්තිරියක් නේ කොහෙම ඒව නැතු ගියා ඉතින් දැන් දැන් අර සෑහෙන ගුණ හොඳක් තියෙනවා ඉතින් මගෙ තියෙන අමාරුකම් ඒ වගේ දේවල් ඉඳගෙන වැඩක් තියෙනවා ඔයත් මොනේ බිබිලියාව කියලා ඔයාට බිබිලියාව ඒක විදිහට නෝනට ආවා ඒවා කොහොමද හනදාම ආවා දැන් නෑ ඔය නෝට ආවා මේ සතිය සරක් වගේ ගොඩක් ආවා ගොඩක් ආවා මේ ඉව දැන් ඒකේ නෝඩු නෝ දැන් එහෙම ඉන්නේ දැන් ඉන්නේ කියන්නේ නෑ ඇත්තම නෑ වගේ ඔව් ඇත්තම නෑ වගේ දැන් ඉන්නේ බලන්න මාසෙකට පස්සේ ආ ඔව් ඔබතුමාට මරණ කොහොමද මාස 4 මාසයක් නේද ආයිම ඒ වගේ තාමත් හැදුනේ නෑ හැදුනේ නෑ හැදුනේම නෑ ගත පස්සේ බලන්න ඒ කියන්නේ ඒ කියන්නේ ඒ මාසයකට පෙන්න පුහුණේ හැතරම කියනවා නම් හර්පිස් කියන බෙහෙතට ඒවට බෙහෙත් නැහැ හර්පිස් කියන එක හර්පිස් 1 and 2 කියලා දෙකක් තියෙනවනේ එක පැපල් පැපල් හැදුනට පස්සේ එක හර්පිස් 1 හර්පිස් 2 කියන්නේ ලිංගික සම්ප්‍රේෂණය වෙන එක ඒක තමයි මේ ලිංගේන්ද්‍රියන් මේ හැදෙන්නේ සුදු පාට දිගුලක් වගේ ඇවිල්ලා මාසයක් විතර තිබුණා කැඩිලා පැපල් දිගුලක් වගේ අන්න ඒක තමයි කැඩිලා ඊට පස්සේ හරිම වේදනාකාරී හරිම වේදනාකාරී ඒක ලිංගේන්ද්‍රියන් යනවා පිළිපින්ට ගෑනක දෙකටම සම්ප්‍රේෂණය වෙනවා ලිංගික ඒකම කටේ තුවාල මේ වගේ හරිම වේදනාකාරී එහෙම ඉඳලා ඊට පස්සේ හිතිගම නැති වෙලා යනවා සමහරුන්ට නිතරිනවා සමහරුන්ට ඒක කාලෙකට නැහැ ආයි ස්ට්‍රෙස් සිටුේෂන් එකකදී ආයෙනවා දැන් එක්සෑම් ස්ට්‍රෙස් එකක් වෝකල් ප්‍රශ්නයක් වුණාම ආයෙනවා එන්නේ මොකද දැන් ඒක හැංගිනවා පොඩු වැටේට ගිහින් හැංගිලා තියෙනවා පොඩු වැටේ හැංගිනවා පොඩු වැටේ ගිහින් හැංගුණාට පස්සේ කිසිම ටෙස්ට් එකකට අවුත් නැත් දැන් ඊට පස්සේ ෂොක් එකකට මොකුත් නැහැ කියලා ඉන්නවා මේකයි වෙන්නේ ඊළඟට මේ ඒක පොඩ්ඩක් එළියට ආපු වෙලාවට තමයි බ්ලඩ් එකට එකතු වෙලා ওই ටෙස්ට් එකටම අහු වෙන්නේ ඉතින් ඊට පස්සේ මේ ඒකයි මේ හර්පිස් වල ලෝකෙ කොහෙන්ද දෙන්නේ නැත්තේ පොඩුවට ගිලා හංගිනවා දැන් අපි බෙහෙත් කරනකොට හර්පිස් වෛරස් එකේම අදුම බෙහෙත් තියෙනවා හර්පිස් වෛරස් එකේම සෙල්ලම්ද ඒ කියන්නේ මේක මේ බෙහෙත් වල හෝමියොපති ක්‍රමයේ තියෙන විසෙන් විස නැසෙ ඒ කියන්නේ ඒ જાතිය මේකෙම හදලා තියෙනවා දැන් කැන්ඩිඩයිසිස් නම් කැන්ඩිඩයිසිස් වලට ඒකෙන් හදලා තියෙනවා ඉතින් එතකොට ඒක දෙනකොට අර අර පොඩුවට හංගිච්ච ඔක්කොම එළියට එනවා එළියට එනකොට තමයි මේ එළියට ඇවිල්ලා පිට දාන. කියන්නේ ඒක ලිංගේන්ද්‍රියෙන් ඊට පස්සේ එළියට එනකොට උණක් එනවා. හුත්ත උණක් එනවා. ඒ උනේදී පොඩ්ඩක් අපි කොතමල්ලි වගේ දීලා හින්න ඕන. ඉතල ඊට පස්සේ ඒක උනේ හොඳ වෙගෙන උණ තියෙද්දිම හොඳ වෙගෙන අන්තිමාරේදී එනවා ගෙඩි. ගෙඩි ඇවිල්ලා ඒකත් මාසයක් විතර තිබුණා කැඩෙනවා. කැඩිලත් මාසයක් විතර අපිට තිබිලා තුවාල වෙලා හෙමින් හෙමින් යනවා. ඒ කාලය තුල ඉන්ෆෙක්ට් වෙන්න පුළුවන් අවදිය. ළමයි එහෙම ඉන්නවා නම් ගෙදර කාගේ හරි ඒවා ගෑවෙන්නේ නැති වෙන්නේ ඉන්නවනේ විසිකුච්ච හැමදාම. එහෙම කළා ඊට පස්සේ එහෙම ඒක කළා එහෙම නැතිරලි හොඳ වෙලා යනවා. දැන් ඒ විදිහට පිට දාලම මේ කරනවා. සාමාන්‍යයෙන් ඉතින් සමහරුන්ට එකපාරක් වුණ හැදෙන සමහරුන්ට එන්නේත් නැහැ. සමහරුන්ට කීපසරයක් වුණේනවා. ඉතින් ඒ විදිහට මොකද තව තව මට්ටම පිට දාලම හොඳ වෙලා යනවා. කොහොම හරි මාස 6ක් විතර ගිහිල්ලා හර්පිස් ටෙස්ට් එක කරාට පස්සේ හර්පිස් නැහැ. මේ කොච්චර වටිනවද බලන්න මිනිස්සු හරිය දුකෙන් ඉන්නේ පස බෝතලේ අරගෙන ඉන්නේ හරිය දුක හිතන පවුල් කඩාගෙන යනවනේ මොකද හිතීකම සමාගට බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් වලින් යනවා කිසිම හේතුවක් නැතුව නොයෙක් නොයෙක් මොදාන විදිහට ගර්ල් ෆ්‍රෙන්ඩ් ලාස්ට් එක නෝට ගර්ල් ෆ්‍රෙන්ඩ් බොය් ෆ්‍රෙන්ඩ් ලාස්ට් එක නෝට එහිම යනවා මන් දන්න එක මේ බොය් කෙනෙක් ආවා මේ තරහට පලිගන්නේ කියලා මේ ඉස්සෙල්ලා කලින් හිටපු බොයි ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්
මේ යාට අපි සැදලා මොන විදියකට හරි මේ ආතාරල ගියාට පස්සේ අරයට එන්න කියලා කොහොම හරි එන්න කියලා කරලා බෝ කරලා ඒ වගේ පලි ගන්නත් දැන් කරනවා ඉතින් එහෙම දේවල් තියෙනවා. ඉතින් ඒකයි මේ හර්පිස් ගැන ගොඩක් කටි බය වෙනවා දුක හිතනවා අඬනවා. ඉතින් ඒ ගැන දුක හිතන්න ඕනේ නැහැ. දැන් ඔබතුමා වයි කිව්වේ මාසයක් ගියපුවම අපු හොඳ ගමනියක් ගන්න ගන්නවා දුක රජික මෙහෙම මෙහෙම කරලා. ඔව් මාර මේ ඇඟට ශක්තියක් සමහරලාට මේ අර ගැඟට තියෙන සහල්ලෝ කියන්නේ බෙන්පොන් සතියක් දෙයක් කරනකොට මේ ඇඟ මගෙද කියලා තේරෙන්නේ නැති කියා. ඈ ඇඟ මගෙද කියලා තේරෙන්නේ නැතුව කියා. ඒ තරමට ඇඟ නිකන් සහල්ලෝද හරි සන්තෝෂයි. මොකද ප්‍රතිශක්තිකන්නේ වැඩි කරනවා මේක. ඔව්. ඔව් දැන් ඔයාගේ ඇස්ුණත් මම මේක පෙන්නන්නේ නැහැ. මේ ඇස්ුණත් ඉවුරු වෙලා තිබුණේ ක්ලියර් වෙනවා. ඒ කියන්නේ දැන් කොහොමද මාස 6ක් යනකොට පුදුම විදියට මම ඉස්සර තරුණ වෙලා තියංගල මහත් වෙලා තිබුණා මේ යොල්ලලා තිබ්බ ඇඟ පොඩ්ඩක් අඩු වුණා දැන්. ඒක තමයි බලන්න මාසෙකට. ඉතින් ඒ වගේ මේ බෙහෙත් විශේෂකරන බෙහෙත් හරි පෝෂණීයයි. සබදාහම් බෙහෙත්. කිසිම රසායන රෝගයක් ඇඟට දාගන්න තු සුවපත් කරන බෙහෙත්. ඉතින් ලෝකෙ හොඳ කරන්න බෑ කියලා ලෙඩ බෙහෙත් වලට තියෙනවා. ඒව තමයි ගොඩක් ඒ කියන්නේ ආතරටි සොරයිසිස් ඒවට බෙහෙත් නෑ නිකන් යටපත් කරන්න විතරයි ඉතින් බටහිර බෙහෙත්වල සහ ආයුර්වේදෙත් වල නිකන් මොනවා හරි දෙනවා ඉතින් තාවකාලිකව එහෙම මේව සම්පූර්ණ සුවපත් කරන්න පුළුවන් ඒ වගේ බෙහෙත් තමයි. ඉතින් සන්තෝෂයි. මොකද හිතන්නේ මේ බෙහෙත් වල යන්නේ සහ කොහොමද දැනගත්තේ මේ කියන්නේ මම YouTube එකෙන් තමයි මේ දැනගත්තේ. ડોક્ટર YouTube එක බලලා ඉදින් මම දැනගෙන තමයි ડોક્ટર කතා කරේ. අද ඒක YouTube එකේ මේ ඒකෙන් ගොඩක් කට්ටි ඊට පස්සේ ආවා. ඇත්තට මිනිස්සු දැනගෙන හිටියේ නැහැ. මේකට ගොඩක් ආවා ඊට පස්සේ. ඒ YouTube channel මේක දැකලා මොකද නැත්තම් මිනිස්සු හිතන්නේ නැහැ නේ ලෝකේ නැහැ කියලා හිතුවම දුක හිත හිත අඬාඩි හිටියේ ගොඩක් කට්ටි ඇවිල්ලා පින්ති දී මේ ටික අරගෙන ගිහිල්ලා පළවෙනි මාසය ඇවිල්ලා හැම එකේම මේ විදිහට රෙකෝඩ් එකක් දීලා යනවා. හැම එකේම. ඔව්. හරි සතුටුයි. දැන් කියන්නේ ડોક્ટર ඒක නම් මේ ආරයිති ඉස්සම හැම දැන් 15ක් විතර වෙනවා. මම ඇවිල්ලා අවුරුදු 15 ඒ කාලේදී මම තනිකර දුක් විඳිනවා. ඒකනේ ඒකනේ හරි මනසින් දුක් විඳිනවා. ඇඟට දුකක් හරි කරදරයක් ෂේ. දැන් මේ අර මේකට මාර සහැල්වත් ඉතින් පිට එකක් විශ්වාසයක් තියෙනවා මම මේක විලාප කරලා පින්දිලා යන්නේ හරි සතුටින්. ඔව්. නින්ද මේ හරිම සතුටින් දුම සතුටුයි මටත් ඒක හරිම ආදරෙන් තමයි මේ බේටිය දෙන්නේ. ඔව්. ඉතින් සුවපත් වේවා. හොඳයි. සම්පූර්ණ සුවය ලැබේවා ගැ ප්‍රාර්ථනා කරනවා.